මේ තව ටිකකින් රොනාලියායි ෂෙරිනුයි ගල්කොලිය පැත්තටේ. හරිද? ආයේ ඒ මොකටද මහත්තයා? ඒක මන් දන්නේ නැහැ. හැබැයි මම මේ කියන්නේ කොහොමද අහගන්නේ? උඹේ කටින් මොන හරි ගන්න බලයි. උඹ කට ඇරියොත් උඹ දන්නවනේ උඹට වෙන දේ. ඈ? බර රොනාලියා ගැන කියද්දි දාපු සිනහ උකුළු මුකුළු රොනාලියා ගැන කියපු කතා උඹේ උකුළු මුකුළු ටිකිරි සිනහ ඔක්කොම මම වීඩියෝ කරලා තියෙනවා. හරි? ඒවා උඹේ වයිෆ් අතට යයි උඹ මට විරුද්ධව මොන හරි කරන්න හැදුවා. නෑ මහත්තයා මං කියන්නේ. උඹ එකක් මතක තියාගනින් හේවාදි බල. උඹේ මුළු අනාගතේම තියෙන්නේ බගේ අතේ. උඹ මට විරුද්ධව එක අඩියක් හරි ඉස්සරහට තියන්න හැදුවොත් උඹේ මුළු අනාගතේම ඉවරයි. හරි? මං පොරොන්දු වෙනවා මහත්තයා. මේ පොරොන්දු මට වැඩක් නෑ. උඹ කට අරින්න බෑ. හරිද? ෂෙරින් මොන මකුලක් කිව්වත් මේ දේවල් සිද්ධු වුණේ මමයි තානියා එකතු වෙලා කියලා උඹ කියන්නම බෑ. කට ඇරියොත් දන්නවනේ මටදී. හරි හරි මහත්තයා. දෙන්න දිගටම ප්‍රශ්න කරගෙන ආවොත් උඹ බඩු ටිකක් දාලා ඵලයක් යන්න. ඉතුරු ටික මම බලා ගන්නම්කෝ. උඹ ඵලයක්. හරි? එක එක්කෙනා ඇවිල්ලා මෙහෙම මේ එක එක ප්‍රශ්න දාද්දී අපි කොහොමද වැඩ කරන්නේ කියලා උඹ ඵලයක්. මම ඉතුරු ටික බලා ගන්නවා. හරි? හරි මහත්තයා. මම එහෙම කරන්න. උඹ කරන්නේ? ආ? මම දෙත හැංගිල මොනවද කරන්නේ බං? ආ? මම කතා කරන්නේ වහන් හිටියා නේ. නෑ. තෝ දැනගනේ. තෝ මං කියපුවා කියලා බින්දක් කරේ එළියට දාලා තිබුණොත් මම තෝ යවන තුගේ අම්මගේ තැනට. කණිය අම්මගේ තැන. ආ? තෝ මරන.